ලෝක වසංගත තත්ත්වයක් එක්ක ලංකාවත් මේ වෙනකොට ඉන්නත්කරණය ගැන පමණක් අවධානය යොමු කරලා තියෙන ඉන්නත්කරණයෙන් ආශ්චර්යාත්මක් විදිහට කොවිඩ් වසංගතය පාලනය කරන්න පුළුවන් කියලා හිතන රටක්. ඒ නිසා තමයි මං හිතන්නේ රටේ අනිත් වසංගතය පාලනය කරන්න තියෙන විද්‍යාත්මක කාරණා අමතක කරලා අපි කටයුතු කරමින් ඉන්නේ. මේ වෙනකොට අපි එන්නත්කරණයට අමතරව රෝග පාලනය සඳහා ඉතා වැදගත් වෙන ඒ වගේම රෝගය පුරෝකථනය කරන්නට අත්‍යවශ්‍ය වෙන පරීක්ෂණ ක්‍රමවේදය ඉතාම උමනාවෙන් මගහැරලා ඉන්නවා. අපි දිගින් දිගටම කියන්නේ දවසකට ලක්ෂයක් පරීක්ෂණ කරන්නට පුළුවන් නම් අපිට මේ රෝගය පාලනය කිරීමේ විද්‍යාත්මක පදනම හදාගන්න පුළුවන් කියලා. නමුත් රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙනකොට 50%කින් විතර PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කරලා තියෙනවා. ඒ වගේම ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කිරීමට තියෙන හැකියාවන් සියල්ල අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ වලින් නවත්තලා තියෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දින 10කින් සේවයට කැඳවන්න කියලා තියෙනවා පරීක්ෂණයක් නැතුව. දින 14කින් අනිකුත් අය ආසාදිතයෝ කැඳවනකොට පරීක්ෂණයක් කරන්න එපා කියලා තියෙනවා. ඒ වගේම රෝහල් වලට ඇතුල් වෙන ආසාදිතයෝ හෝ සැකසිත අය හරි පරීක්ෂා කරන්න බාහිර රෝගී අංශවල කිසිදු පහසුකමක් දීලා නැහැ. ඒවා සඳහා පිළිම් කරලා තියෙන ඒවා සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා උමනාවෙන්. ඒ කියන්නේ පරීක්ෂණ කරන්න බැරිකමට වඩා පරීක්ෂණ කරන්න දෙන්නේ නැහැ කියන න්‍යායෙන් කටයුතු කරන බවක් තමයි අපිට පේන්නේ. ඒ කියන්නේ ලංකාවේ මේ රෝගය විද්‍යාත්මකව පාලනය කරන්න තියෙන උමනාව අතහැරලා තියෙනවා. ඒකම අපි එන්නත ගැන කතා කරත් ඉතාම පැහැදිලිව ලෝකයේ මේ එන්නත සම්බන්ධයෙන් තියෙන හැම පර්යේෂණයකින්ම වගේ මේ වෙලාවේ හෙළිදරව් වෙන්නේ මේ එන්නත මගින් හදන ප්‍රතිදේහය අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියෙනවා කියන එක තහවුරු කරන්න බෑ කියන එක. ඒ වගේම මේ එන්නතේ තුන්වන මාත්‍රාවක් විදීම පිළිබඳව ලෝකයේම මේ වෙලාවේ කතා බහක් ඇති වෙලා තියෙනවා. ලංකාවෙත් ඒ සඳහා සැලසුම් සකස් කරමින් ඉන්නවා. ඒ කියන්නේ කවුරු හරි හිතනවා නම් ලබන ඔක්තෝබර් වෙනකොට එන්නත් ටික ගහලා ඉවර වෙලා මේ සියලු ගැටලු අද්දුටුයි නිවාරණයි ප්‍රත්‍යක්ෂයි කියලා හිතාගන්න, මං හිතන්නේ ඒ තරම් මෝඩ සිතුවිල්ලක් මේ වසංගත විද්‍යාවේ නැතිව ඇති. ඒක නිසා එන්නත මේ වසංගතය පාලනය කරන්න අත්‍යවශ්‍යයි. හැබැයි එන්නත කියන්නේ සදාකාලික අවියක් නෙවෙයි. මේ එන්නත බොහෝ විට දැනට තියෙන විද්‍යාත්මක ආකල්පයන්ට අනුව වාර්ෂිකව හෝ ඊට වඩා වැඩි කාලයකදී නැවත නැවත දෙන්න පුළුවන් වෙයි. පුළුවන් වෙන්නට අවශ්‍යයි. ඒ නිසා ඉතාම වැදගත් මේ එන්නත සම්බන්ධයෙන් ලංකාවේ ක්‍රියාකලාපය නිවැරදි තැනට ගෙන එන එක. අපි පරීක්ෂණ අමතක කරලා එන්නතට ගියොත් අපි කොච්චර එන්නත් මේ වෙනකොට ගෙනල්ලා තියෙනවද කියලා බැලුවොත් මිලියන 22ක විතර එන්නත් ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා. එතකොට අපි ලංකාවේ ඉන්න ජනගහනය මිලියන 21ක් විදිහට ගත්තොත් අපි 42ක් මිලියන ගේන්න ඕනේ එන්නත්. ඒ කියන්නේ අපි අඩුම ගානේ මාත්‍රා දෙකක් මේ සඳහා විදිනවනේ. ඒ නිසා අනිකුත් ගණනය කිරීම කෙසේ වෙතත් 50%කට තමයි මේ වෙලාවේ හරි විදිහට මාත්‍රාවන් පාවිච්චි කරා නම් එන්නත් ලබා දීලා තියෙන්නට ඕනේ. මේ කතාවේ වැදගත්ම එක තමයි අපි ගේන එන්නත් මොනවද, ඒ එන්නත් වල මිල ගණන් මොනවද. දැන් මේ වෙනකොට අලුත් ක්‍රමවේදයක් අනුගමනය කරනවා. එන්නතේ මිල පිළිබඳව දැනුවත් භාවයක් රටේ මහජනතාවට හෝ එළියට තොරතුරු ලබා දීමක් කරන්නේ නැහැ කියන එක. ඉතින් අපි නිකන් මේ මිල ගණන් පිළිබඳවත් යම් අවධානයක් යොමු කරා. ලෝකයේ මේ වෙනකොට එන්නත් පිළිබඳව මිල ගණන් ගත්තහම චීන එන්නත අපි මේ මොහොත වෙනකොට වැඩිපුරම අවධානය යොමු කරලා තියෙන, ලංකාවට වැඩිපුරම ගෙනල්ලා තියෙන චීන එන්නත ඩොලර් 10 ඉඳන් 40 දක්වා විකිණෙනවා ලෝකේ රටවල් ගණනාවකට. චීන එන්නතේ තමයි මේ මිල ඉතාම වෙනස් ආකාරයකට කළු කඩ විදිහට එක එක රටවල් වලට එක එක විදිහට දෙන්නේ. නමුත් චීන එන්නත දකුණු ආසියාතික කලාපයේ රටවල් වලට දීලා තියෙන්නේ රටවල් දෙකකට දීලා තියෙනවා ඩොලර් 10 ගන්න. හැබැයි අපිට වාර්තා වෙන්නේ ලංකාවට මේක ඩොලර් 15කට දෙනවා කියලා. මේක නිවැරදි දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එළියට දාලා නැහැ. නමුත් අපිට මේක කියන්න පුළුවන් අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාලා අනුමත කරපු ගාන ඩොලර් 15යි. ඒ වගේම
ඩොලර් 15ට මිලදී ගැනීමක් සිද්ධ කරලා තියෙනවා එක අවස්ථාවක. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාත්‍යාංශය මේ වෙලාවේ කියනවා අපි ඊට වඩා අඩුවට ගන්නවයි කියලා. නමුත් ඒක තහවුරු කරන්න ඔවුන් ළඟ ලේඛන ඔවුන් ඉදිරිපත් කළා නැහැ. එද අපිට විශ්වාස කරන්න වෙන්නේ මේක ඩොලර් 15ක් හෝ 10ක් වගේ මුදලකට කෙසේ වුණත් අනිකුත් එන්නත් වලට වඩා වැඩි මුදලකට චීන එන්නත මිලදී ගන්නවාය කියන කාරණාව අපිට තහවුරු කරන්නට පුළුවන් තත්වයක තියෙනවා. හැබැයි අපි මිලදී ගැනීමේදී වැඩිපුරම මිලදී අරන් තියෙන්නේ මිලියන 22ක් එන්නත් ගන්නකොට අපි මිලදී අරන් තියෙන්නේ මිලියන 17ක්ම චීන එන්නතේ. ඒතර මේක කරන්න හේතු ඇයි? ගානත් වැඩි නම් දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ණ අනුමැතිය ලැබිච්ච එන්නත් ඊට වඩා අඩු මුදලට තියෙනවා නම් විශේෂයෙන්ම ෆයිසර් මොඩර්නා වගේ එන්නත් ඊට වඩා අඩු මුදලට තියෙනවා නම් මේ එන්නතේ පිළිබඳව විවිධ මිනිසුන්ගේ ඉල්ලීම පැත්තෙන් ගත්තාම අඩුම ඉල්ලුම ලංකාවේ තියෙන චීන එන්නතට වැඩි මුල්ලම තියෙන ෆයිසර් එන්නතට. එතකොට මේ මිනිසුන්ගේ ඉල්ලුම පැත්තෙන් ගත්තත් ලෝකයේ පිළිගැනීමත් අපි මැද පෙරදිග රටවල් වලට ගියොත් ෆයිසර් ඉල්ලනවා. අපි බටහිර රටවල් වලට ගියොත් ෆයිසර් ඉල්ලනවා. එහෙම නැත්නම් එන්නතක් ගහලා නැති කෙනෙක් විදිහට තමයි ඔවුන් සලකන්නේ. එතකොට මේ සියල්ල ගත්තාම වැඩිම ඉල්ලුම තියෙන ලෝක සම්මතයට අනුව හොඳම එන්නත් අඩු මුදලට තියෙද්දි චීන එන්නත ඇයි අපි වැඩි මුදලට ගන්න කියන කාරණාව පිළිබඳව කවුරුන් හෝ පැහැදිලි කිරීමක් මේ රටට කළ යුතු වෙනවා. මේ පැහැදිලි කිරීම අපි ඉල්ලන්නේ මේ රටේ මිනිසුන්ගේ දැනුවත්භාවයේ උදෙසා. මේවා කාගේවත් සල්ලි නෙමෙයි, මේ රටේ මිනිසුන්ගේ සල්ලි. ඒ වගේම අපි ගණන් හදලා බැලුවා අපි මේ වෙනකොට මේ එන්නත් මිලදී ගැනීම සඳහා වියදම් කරලා තියෙනවා දල වශයෙන් ගත්තහම රුපියල් බිලියන 52ක් විතර. මේ බිලියන 52 වියදම් කරලා තියෙන්නේ අපි මධ්‍යන්‍යයක් විදිහට ගත්තොත්, සාමාන්‍ය අගයක් විදිහට ගත්තොත් මේ එන්නතක මිල රුපියල් 10යි 13යි අතර එකක් කියලා. මොකද අපි වැඩිපුරම අරන් තියෙන්නේ 15 ඒවා විදිහට සලකලා අනිත් ඒවා 5යි 10යි අතර ඒවා විදිහට සලකුවොත් ඒ වගේ මුදලක් අපිට වැය වෙලා තියෙනවා. හැබැයි අපි මේ කාරණාව කියන්නේ ලංකාවේ මේ එන්නත් නිපදවීම සම්බන්ධයෙන් උත් රාජ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම කතා කරා. අපි දැක්කා ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ස්පුට්නික් 5 එන්නත ලංකාවේ සෑදීම සම්බන්ධයෙන් ඉතා ප්‍රශස්ත යෝජනාවලියක් මුලින් ඉදිරිපත් කරා. හැබැයි ඒක එකපාරට යට ගිහිල්ලා තමයි මේ චීන එන්නත් දිගින් දිගටම ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියට අවතීර්ණ වුණේ වැඩි මුදලට. එතකොට ලංකාවේ අපි හොයලා බැලුවා ලංකාවේ මේ එන්නත නිපදවීම සඳහා යන මුදල ගත්තහම සාමාන්‍යයෙන් ඩොලර් 6ක් හෝ 7ක් වගේ මුදලකට මේ එන්නතක් නිපදවන්න පුළුවන් ස්පුට්නික් 5 වගේ එන්නතක්. එතකොට මේ එන්නත් නිපදවීමේ ක්‍රියාවලිය කියන්නේ අර ටෙක්නිකල් ට්‍රාන්ස්ෆර් එකක්. එහෙම නැත්නම් තාක්ෂණික වශයෙන් සිද්ධ වෙන පරිවහනයක් වෙන්නේ. එතකොට ඒකෙදි ලංකාවේ නිපදවන්නේ ඒ මව් සමාගමේ එන්නත. හරියට එංගලන්තයේ ඇස්ට්‍රාසෙනිකා එක ඉන්දියාවේ සීරම් ආයතනයේ නිපදවනවා වගේ ක්‍රියාවලියක් තමයි ඒකෙදි වෙන්නේ. එතකොට අපිට අවශ්‍ය නම් වැඩිපුර නිපදවලා වෙනත් රටවල් වලට යැවීමේ හැකියාවකුත් තියෙනවා. ඒකත් ඉන්දියාව හැම රටටම ඇස්ට්‍රාසෙනිකා එන්නත දෙනවා වගේ. ඉතින් දැන් ලංකාවේ මේ සඳහා හැකියාව තියෙනවද නැද්ද? මේ කාරණාව ඔයලා බලුවම අපි දැක්ක මෙන්න මේ පුවත්පත් වාර්තා සෞඛ්‍යත් ඖෂධ අධිකාරියත් අනුමැතිය දුන්නොත් කොරෝනා එන්නත් අපිට හදන්න පුළුවන්. එතකොට බෙහෙත්ගේ අතරේ බෙහෙත් හදන සමාගම් වලටත් බාල්දි. හරි. මෙන්න මේ කාරණාවත් මං හිතන්නේ රටේ මහජනතාවට හෙළිදරව් කළ යුතුයි. මොකද අපි දන්නවනේ ඖෂධ මාෆියාවක් ගැන. ඖෂධ මාෆියාව ගැන අපි දිගින් දිගටම කතා කරනවා. මේ ඖෂධ මාෆියාවේ කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි Tamanට හිතයිසි සමාගමක් නීතියානුකූලභාවය දීම සඳහා නීතිය නවල විවිධ වරප්‍රසාද දීලා විවිධ තාක්ෂණික සෙල්ලම් දාලා Tamanට හිතයිසි සමාගමක් සඳහා පමණක් ඖෂධ නිෂ්පාදනයේ අනුමැතිය දෙන එක. ඊට පස්සේ දෙවෙනි එක තමයි දැන් අපි දන්නවා මේක. Tamanට හිතවත් සමාගමක් දුන්නාම කොහොමද උන්ට ආදායම් ලැබෙන්නේ, මේ තාක්ෂණික වශයෙන් කොහොමද කොමිස් ගන්නෙ, කොහොමද පගා ගන්න කියන එක අපි දන්නවා. හැබැයි අපි දන්නේ නැති කාරණාව තමයි මේක ඇතුලේ තියෙනවා තවත් ක්‍රමවේදයක්. Tamanට හිතයිසි සමාගමේ තරඟකරුවන්ට, එහෙම නැත්නම් කම්පිටිටර්ස්ලට, එහෙම නැත්නම් හිතයිසි නොවන සමාගමට
මේ කාර්යයට අවතීර්ණ වෙන්න තියෙන ඉඩකඩ වැළැක්වුවහමත් මිනිසුන්ට මේ ඖෂධ මාෆියාවේ ක්‍රියා කරවන්න පුළුවන්. ඒක ක්‍රියා කර වෙන විදිය තමයි අර හිතවත් සමාගම තමන්ට අවශ්‍ය මුදලට තමන්ට අවශ්‍ය මිල ගණන් කැඳවලා ඒකාධිකාරයක් වෙළඳපොලේ ඇති කරලා මේ සම්බන්ධයෙන් තමන්ට උමනා ආදායම සහ අර අපි කියනවා ප්‍රොෆිට් මාජින් එක උපයීමේ හැකියාවක් ලැබුණාම ඌට පුළුවන් අර ඊ තරඟකාරයාට එන්න දෙන්නේ නැතුව ඒක බ්ලොක් කරගෙන ඉන්න. එහෙම නැත්නම් ඒක ආවරණය කරගෙන ඉන්න නිලධාරීන්ව සන්තර්පණය කරා. ඒ නිසා මේ කාරණාව ඖෂධ නියාමන අධිකාරිය නිකම්ම කරනවායි කියලා අපිට අහක දාන්න බෑ. ඒ නිසා අපි කියනවා මේ රටේ කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාට අපි දකින්නේ මේක අයිති කරගෙන ඉන්නේ රාජ්‍ය අමාත්‍යාංශය. නමුත් ඒක වැරදි. මේ හැම එකකම වගකීම තියෙන්නේ කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාට. ඒතොර මේ කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට මේවා ගැන මොනවද දැනුවත්භාවයක් තියෙන්නේ? කොහොමද මේවා ගැන හොයලා බලන්නේ? ඇයි මේවා ගැන හොයලා බලන්නේ නැත්තේ? අපි දැන් දැක්ක ඊයේ පෙරේදා සේලයින් නිෂ්පාදනය ලංකාවේ ආරම්භ කරා කියලා. මේ සේලයින් නිෂ්පාදනය කිරීමත් එක්ක ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කියන ක්‍රියාවලිය පිළිබඳවත් රටේ මහජනතාව යමක් දැනගෙන ඉන්න එක වැදගත්. මේ මාෆියාවන් ගැන තේරුම් ගන්න නැත්නම් ඒවා දේශපාලන කාරණා විදියට කියව ගන්න. ලංකාවේ ඖෂධ සමාගම් 38ක් 2018 වර්ෂයේ ගිවිසුම් අත්සන් කරලා ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා මේ 38න් අද වෙනකොට සමාගම් 10කට වඩා අඩු ප්‍රමාණයක් තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලියට අවතීර්ණ වෙලා ඉන්නේ. ඒතර අපි අර ඖෂධ මාෆියාවේ ක්‍රමවේදයට අනුව කතා කරොත් අපිට කියන්න පුළුවන් පහුගිය කාලය තුලේ අපි වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් නඩත්තු කරාට ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කරන්න එකම එක සමාගමක්වත් අලුතින් ඖෂධ නිෂ්පාදනයට ඇතුළත් වෙලා නැහැ. හැබැයි කලින් ගිවිසුම්ගත වෙච්ච සමාගම් 30කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදන ක්‍රියාවලියෙන් අයින් වෙලා තියෙනවා. එතකොට කාරණා දෙක පැහැදිලි. එකක් 10 දෙනෙක් නිෂ්පාදනයට ඇතුල් වෙලා තියෙනවා. අලුතෙන් එක්කෙනෙක්වත් ඇතුල් වෙලා නැහැ. හැබැයි 30ක් විතර මේක කරගන්න බැරුව අයින් වෙලා තියෙනවා. එතකොට ඒ අතර තියෙන සමාගම් තමයි සමහර විට මේවා. ඒ කියන්නේ කොවිඩ් එන්නත් ඇතුළු ඖෂධ වර්ග 250ක් ලංකාවේ හදන්න පුළුවන් කියන ඖෂධ සමාගම් තියෙනවා ලංකාවේ. ඒගොල්ලන්ට මේ ඉඩකඩ දීලා නැහැ. එන්එම්ආර් ආයතනය කියන එක තමයි මේකේ පවතින තත්ත්වය. ඒ නිසා ඖෂධ නියාමන අධිකාරිය ඇයි එහෙම බාල්දි දාන්නේ කියන එක මේ රටේ කැබිනට් ඇමතිවරයා විදියට හොයලා බලන්න කියලා අපි ඉල්ලනවා. මොකද අපි මේක ඉල්ලන්නේ හිටපු සෞඛ්‍ය ඇමතිවරට අපි මේක කිව්වට ඇය හිතාගෙන හිටියේ ඖෂධ නියාමන අධිකාරියවත් රාජ්‍ය අමාත්‍යාංශයට අයත් කිසිවක් ඇයට අයිති නැහැ කියලා. අපි ඒක දැක්කා ඒ ඖෂධ නියාමන අධිකාරියට සභාපතිවරයෙක් පත් කරනකොට. ඒ සභාපතිවරයා පත් කිරීමේ සම්පූර්ණ බලතල තියෙන්නේ කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාට. අපි දන්නා තරමින් ඇය කිසිවක් දැනගෙන හිටියේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඉතාම කනිෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකුට පත් වෙනවා. ප්‍රසම්පාදනය ගැන, වෛද්‍ය පරිපාලනය ගැන, විශේෂඥ වෛද්‍ය සේවය ගැන මේ කියන මොන කාරණාවක් ගැනවත්, එහෙම නැත්නම් ඖෂධ වේදය ගැන මේ කිසිම කාරණාවක් පිළිබඳව ප්‍රවීණත්වයක් නැති කෙනෙක් තමයි දෙන්නට පත් කරන්නේ. හැබැයි ලංකාවේ ඕනෑ තරම් මේ සඳහා සුදුසු පරිපාලනමය විශේෂඥ දැනුම තියෙන වෛද්‍යවරු ඉන්නවා. දැන් ඒක තහවුරු වෙලා තියෙනවා. මේ වෙනකොට ඖෂධ නියාමන අධිකාරිය ගැසට් කරලා තියෙනවා CEO තනතුර, ප්‍රධාන විධායක නිලධාරී තනතුර ඖෂධ නියාමන අධිකාරිය, ඒකට ඉල්ලුම් කරලා තියෙන සියලු වෛද්‍ය නිලධාරීන් ඒකේ ඉන්න සභාපතිවරයාට වඩා සුදුසුකම් සහිතයි. ඒ කියන්නේ සභාපතිවරයා යටතේ වැඩ කරන්න ඉල්ලුම් කරලා තියෙන වෛද්‍යවරු සියලු දෙනා සභාපතිවරයාට වඩා සුදුසුකම් සහිතයි කියන එකෙන් ඔප්පු කරලා තියෙනවා සභාපති තනතුරට මේ රටේ ඊට වඩා වැදගත් විශේෂඥ දැනුම තියෙන, පරිපාලන දැනුම තියෙන මිනිස්සු ඉන්නවා. නමුත් පුදුමයට කාරණාව සභාපතිවරයා ඉන්නලා ඊට වඩා සුදුසු කෙනෙක් දානවා වෙනුවට මේ වෙලාවේ අපිට වාර්තා වෙන්නේ ඔවුන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ අර සුදුසුකම් සහිතව ඉල්ලුම් කරලා තියෙන අය වෙනුවට වෙන කෙනෙක් එතෙන්ට පත් කරන්න යන එක ගැන කියලා. ඉතින් ඒ නිසා මේ වගකීම තියෙන්නේ කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට කෙහෙලිය රඹුක්වැල් අමාත්‍යවරයාට. අපි කියනවා මේක කරාට පස්සේ එහෙම වුණා මෙහෙම වුණා කියලා කියන්න සහ අපි විවේචනය කරගන්නවට වඩා මේ වෙලාවේ මේක ඔයාගේ වගකීමක්. කරුණා කරලා මේ පත්වීම් අයාලේ යවන්න දෙන්න එපා. මොකද මේ හැම ආයතනයක්ම ස්වාධීන ආයතනයක් එතන පුටුවේ ඉඳුවාට පස්සේ ඔවුන්ට දේශපාලනය කරන්න අයිතියක් නැහැ.
දත්ත හොරකම් කරන්න අයිතියක් නැහැ. දත්ත මගඩි වහන්න අයිතියක් නැහැ. දත්ත නැති වුණා කිව්වහම අඩුම ගානේ රහස් සංකේවත් දන්නේ නැති කෙනෙක් CID එකට ගෙනියලා නිදහස් කරන්න අයිතියක් නැහැ. ඒ නිසා මේ කාරණා ස්වාධීනව වැඩ කරන්න පුළුවන් වෙන්නේ ස්වාධීන වෘත්තීමය පෞරුෂයක් තියෙන කෙනෙක් එතෙන්ට ආවොත් විතරයි. ඒක තමයි ආණ්ඩුවකට තියෙන හොඳම වටිනාකම. ආණ්ඩුවකට තියෙන නරකම தත්ත්වය තමයි මේ වගේ ආයතන දේශපාලනීකරණය වීම. ඒ නිසා අපි පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යවරයාට කියනවා කරුණාකරලා මේක නැවත අයාලේ යවන්න දෙන්න එපා. පුළුවන් නම් සභාපති තනතුරටත් මේ රටේ ඖෂධ වේදේ පිළිබඳව සහ මේ ප්‍රසම්පාදනය සහ සෞඛ්‍ය පරිපාලනය පිළිබඳව ප්‍රවීණයෙක් පත් කරන්න කටයුතු කරන්න. ඒ වගේම මෙවැනි ආයතන වහලා දාලා මෙවැනි ආයතන වලට තියෙන ශක්්‍යතාවය නැති කරලා මේ රටේ ඖෂධ නිෂ්පාදනය කරන එක ඒකාධිකාරයක් විදියට පරිවර්තනය කරන්න එපා කියන එකත් අපි කියනවා. මොකද එහෙම කරොත් අපි නිකන් ගණන් හැදුවා අපිට මේ ගෙනාවු එන්නත් ටික විතරක් ලංකාවේ හැදුවා නම් අපිට බිලියන 20ක් විතර ඉතුරු කරගන්න තිබ්බා. අපි මේක සීසනල් එහෙම නැත්නම් වාර්ෂිකව විදින එන්නතක් වුණොත් මේ එන්නත අපිට ඉදිරි අවුරුදු 20 30 කාලෙම විදින්න වෙයි. එතකොට අඩු ගානේ අපි ගෙන්නපුවා අමතක කරලා හෙට දවසේවත් ලංකාවේ එන්නත නිපදවන තැනකට ගියොත් අපිට ඉතුරු කරගන්න පුළුවන් මුදල කොයිතරම්ද කියන කාරණාව පැහැදිලි. ඒ වගේම අපි නිකන් ගණලා හැදුලොත් දැන් මේ නිතරම කතා කරන ටොසිලිසුමාබ් වගේ ඖෂධයක් මේ ඖෂධයක් දැන් ලක්ෂ 2ට තමයි අවම මිල යන්නේ ලක්ෂ 10 දක්වා ඒක වෙළඳ පොලේ විවිධ ගණන් වලට දෙනවා. හැබැයි ඒ ඖෂධය ලංකාවේ 40,000කට වගේ නිපදවන්න පුළුවන් තත්ත්වයක් මේ සමාගම් වලට තියෙනවා කියලා උන් කියනවා. ඉතින් මේවා හොයලා බලලා ඉක්මනින් මේ ක්‍රියාවලිය ආරම්භ කරනවා නම් රටට විශාල මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. අපි නැවත කියනවා ඖෂධ මාෆියාවේ එක කොටසක් තමයි තමන් කැමති සමාගමට වරප්‍රසාද වරදාන දෙන එක. දෙවනි කොටස තමයි තරඟකාරයාට එහෙම නැත්නම් අකමැති සමාගමට මේ නිෂ්පාදන ක්‍රියාවලියට ඇතුළත් වෙන්න තියෙන ඉඩකඩ නවත්තන එක. ඉතින් මේ වෙලාවේ ඒ දෙකම සිද්ධ වෙලා තියෙනවා කියන එක තමයි බැලු බැල්මට අපිට පේන්න තියෙන්නේ.